සුබ දවසක් ඔයාලා හැමෝටම. ඕනිම වයස් කාණ්ඩයකට හැදෙන්න පුළුවන් ලෙඩක් තමයි දියවැඩියාව. ඩයබටිස්. ඉතින් මොකක්ද මේ දියවැඩියාව කියන්නේ? මේක කොහොමද අපිට හැදෙන්නේ? තව මේ දියවැඩියාවට ගන්න බෙහෙත් මොනවාද සහ ඒ බෙහෙත්වල ක්‍රියාවලිය කොහොමද කියන මේ හැම කරුණක්ම අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලිව කතා කරමු. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකම් රැඳෙන්න මම හිතනවා දියවැඩියාව ගැන හොඳ දැනුමක් ඔයාට ගන්න පුළුවන්. හරි අපි කතා කරමු මේ දියවැඩියාව ගැන. හරි මේ දියවැඩියාව කියන්නේ මොකද්ද? කෙටියෙන්ම කිව්වොත් අපේ රුධිරයේ සීනි මට්ටම එහෙම නැත්නම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඇතිවෙන රෝගී තත්ත්වය තමයි මේ දියවැඩියාව කියන්නේ. ඉතින් මෙහෙම අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න ප්‍රධාන සාධක දෙකක් බලපානවා. ඒ තමයි පළවෙනි එක අපේ අග්න්‍යාශයෙන් අපිට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැහැ. දැන් මේ දේවල් අපි ඉස්සරහට කතා කරන ඒවත් එක්ක ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි සාධකය තමයි අපේ ඇඟේ තියෙන ඉන්සියුලින් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිකම. හරි මේ ඉන්සියුලින් කියන්නේ මොකද්ද දන්නවද? දැන් ප්‍රධානවම අපි ගන්න කෑමවල කාබෝහයිඩ්‍රේට් වලින් තමයි අපේ රුධිරයට මේ ග්ලූකෝස් එන්නේ. මේ ග්ලූකෝස් තමයි අපේ ඇඟේ තියෙන ශක්ති ප්‍රභවය. ඉතින් මේ රුධිරයේ තියෙන ග්ලූකෝස් අපේ ඇඟේ හැම සෛලයකටම බෙදා හරින්න ඕනේ. අන්න ඒ හැම සෛලයකටම බෙදා හරින ක්‍රියාවලිය සිද්ධ කරන්නේ අපේ ඇඟේ ඉන්සියුලින් වලින්. ඉතින් මේ ඉන්සියුලින් හදන්නේ අපේ අග්න්‍යාශයෙන්. ඔන්න අග්න්‍යාශයෙන් අපේ ඇඟට ඕනි කරන ඉන්සියුලින් හදන්නේ නැත්නම් හෝ හදපු ඉන්සියුලින් ටිකත් හරියට වැඩ කරන්නේ නැත්නම් ඔන්න අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙලා අපිට දියවැඩියාව හැදෙනවා. හරි දැන් මේ දියවැඩියාව කිව්වම මේ දියවැඩියාවටත් ආකාර කිහිපයක් තියෙනවා. ඒ ගැනත් අපි කතා කරමු. පළවෙනි ආකාරය තමයි ටයිප් 1 ඩයබටිස්. මේකෙදි වෙන්නේ අපේ අග්න්‍යාශයේ ඉන්සියුලින් නිපදවන සෛල විනාශ වෙලා. ඒ කියන්නේ කොහොමඩවත් ඉන්සියුලින් නිපදවන්න බෑ. හරි ඊළඟට දෙවෙනි ආකාරය තමයි ටයිප් 2 ඩයබටිස්. මේ ටයිප් 2 එක තමයි බහුලවම දකින්න පුළුවන් දියවැඩියා රෝගීන්ට තියෙන ආකාරය. මේකෙදි වෙන්නේ අපේ ඇඟේ ඉන්සියුලින් තියෙනවා. ඒ වුණාට ඒ ඉන්සියුලින් ඇක්ටිව් නැහැ. හරියට වැඩේ කරලා දෙන්නේ නැහැ. හරි දැන් මේ දියවැඩියාව හැදුනොත් අපිට එන රෝග ලක්ෂණ මොනවාද? එකටම අපිට වෙනදට වැඩිය පිපාසයක් ඇති වෙනවා. ඊළඟට නිතර නිතර මූත්‍රා කරන්නත් සිද්ධ වෙනවා. ඊට පස්සේ තෙහෙට්ටුව, පැහැදිලිව ඇස් පේන්නේ නැතිකම වගේ එන්නත් පුළුවන්. ඊළඟට අපිට හිතාගන්න බැරි විදියට අපේ බර අඩු වෙන්න පුළුවන්. තව අත්වල, කකුල්වල එහෙම හිරි වැටෙන්නත් පුළුවන්. තව අපිට තුවාලයක් වුණොත් මේක හොඳ වෙන්න ගොඩක් කල් යනවා. ඉතින් මේ රෝග ලක්ෂණ හෙමීට හෙමීට තමයි දැනෙන්න ගන්නේ. ඔයාටත් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම පරීක්ෂණයක් සිද්ධ කරන්න. හරි දැන් මේ දියවැඩියාව ඇති වෙන හේතු ගැනත් පොඩි විස්තරයක් අපි ඉක්මනටම කතා කරමු. එකටම දැන් අර ටයිප් 2 ඩයබටිස් වල ප්‍රධාන හේතුව තමයි ඉන්සියුලින් ප්‍රතිරෝධය. ඒ කියන්නේ අපේ මාංශ පේශි, මේදය සහ අපේ අක්මාවේ සෛල මේ ඉන්සියුලින් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. එහෙම වෙන්න හේතු විදියට ඔයාගේ තරබාරුකම, ක්‍රියාශීලී නැතිකම, සෞඛ්‍යයට හිතකර ආහාර ගන්නේ නැතිකම, හෝමෝන අසමතුලිතතාවය වගේ බලපානවා. ඉතින් මේ දියවැඩියා රෝගීන්ට ඇතිවෙන සංකූලතා ගොඩක් තියෙනවා. ධමනි සිහින්වීම, හෘද රෝග, ස්ට්‍රොක්, ස්නායු ආබාධ, වකුගඩුව කර්මන්විතාවය, අන්ධභාවය, සමේ ආසාදන මේ වගේ තව ගොඩක් තියෙනවා. ඉතින් මේ දියවැඩියා තත්ත්වය දරුණු වෙන්න කලින් ප්‍රතිකාර කිරීම අනිවාර්යයි. හරි අපි දැන් මේ දියවැඩියාවට ප්‍රතිකාර ගැන කතා කරමු. එකටම ඔයාගේ රුධිර පරීක්ෂණයකින් ඔයාගේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරලා දියවැඩියාව හඳුනා ගන්නවා. මේ ටෙස්ට් එකට පොඩි ක්‍රියාවලියක් තියෙනවා. ඒ තමයි පරීක්ෂණ තුනකින් තමයි මේ ග්ලූකෝස් මට්ටම මනින්නේ. පළවෙනි එක පැය 8ක්වත් ආහාර පාන ගන්නේ නැතුව කරන පරීක්ෂණයයි. දෙවෙනි එක අහඹු අවස්ථාවක කරන පරීක්ෂණයයි.
තුන්වෙනි එක පසුගිය මාස දෙක තුනක ඔයාගේ රුධිර ග්ලූකෝස් මට්ටම චෙක් කරන පරීක්ෂණය. ඉතින් මේ පරීක්ෂණ වලට අදාළව ඔයාගේ වෛද්‍යවරයා ඔයාට ඒ අදාළ ප්‍රතිකාර නියම කරනවා. ඊට අමතරව ඔයාගේ ජීවන රටාව වෙනස් කරගන්න එකත් මේ දියවැඩියාව පාලනය කරන්න ලොකු උදව්වක් වෙනවා. සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න, එකම තැන ඉන්නේ නැතුව හොඳ ක්‍රියාශීලී වෙන්න, තව ඔයාගේ ස්ට්‍රෙස් එක පාලනය කරගන්න, දුම්පානය සහ මත්පැන් භාවිතය අඩු කරන්න. ඊළඟට ප්‍රමාණවත්ව නිින්දක් නිදාගන්න, පැය 7ක් 9ක් වගේ. ඉතින් මේ දේවල් වලින් දියවැඩියාව පාලනයට පොඩි උදව්වක් කරගන්න පුළුවන්. හරි, අපි දැන් මේ දියවැඩියාවට ගන්න ඖෂධ ගැන කතා කරමු. පළවෙනි ඖෂධයේ විදියට අපි කෘතිමව ගන්න ඉන්සියුලින් ගැන කතා කරමු. දැන් මේ අපි ගන්න ඉන්සියුලින් ඕරලි ගන්නේ නැහැ. මොකද මේක ඕරලි ගත්තොත් මේක ජීර්ණය වෙලා විනාශ වෙලා යනවා. ඉතින් පැරන්ටලි තමයි මේ ඉන්සියුලින් අපේ ඇඟට ගන්නෙ. ඊළඟට බහුලවම පාවිච්චි කරන්නේ සොලියුබල් ඉන්සියුලින්. ඔයාලා දන්නවා ඉන්සියුලින් පෙන්නකින් අපේ ස්කින් එකට යට මේද ස්තරයට තමයි අර චූටි කට්ටෙන් ඉන්ජෙක්ට් කරන්න තියෙන්නේ. දැන් ඔන්න විශේෂ දෙයක්, මේ ඉන්සියුලින් ගද්දී විනාඩි 15ක් 30ක්වත් කෑමට කලින් තමයි ගන්න ඕනේ. ඊළඟට දැන් මේ ඉන්සියුලින් ඉන්ජෙක්ට් කරගන්නේ අපේ උදර ප්‍රදේශයට. මීට අමතරව අතේ සහ කකුලේ කලව ප්‍රදේශත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උදර ප්‍රදේශයට ඉන්ජෙක්ට් කරද්දී අනිවාර්යයෙන්ම ඔයාලා රොටේෂන් එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ එකම තැනට හැමදාම ඉන්ජෙක්ට් වෙන්නේ නැති වෙන්න මේ විදිහේ රොටේෂන් එකක් පාවිච්චි කරන්න. දැන් ඔන්න වැදගත් දෙයක්. ඔයා ඉන්සියුලින් ගන්නව නම් ඔයාගේ සාමාන්‍ය ආහාර වේලම ගන්න. නැත්තම් මට දියවැඩියාව කියලා හරියට කෑමක් ගන්නෙ නැතුව ඉන්සියුලිනුත් ගන්නව නම් දියවැඩියාව වගේ නෙවෙයි, ඊට වැඩිය ලොකු අමාරුවක ඔයා වැටෙන්න පුළුවන්. අපේ රුධිරයේ ග්ලූකෝස් අඩුම වෙලා අපේ මොලේ සෛල වුණත් මැරෙන්න පුළුවන්. ඉතින් ඉන්සියුලින් ගද්දී නෝමල් ඩයට් එක ගන්න. හරි, මේ කතා කරපු ඉන්සියුලින් තවත් ආකාර කිහිපයක් තියෙනවා. හරි, අපි ඊළඟට මේ දියවැඩියාවට බොන ප්‍රධාන ඖෂධ කිහිපයක් ගැන බලමු. එකටම මෙට්ෆෝමින් ඖෂධය. දැන් ඔයාගේ ඇඟේ ඉන්සියුලින් නැත්නම් මේ මෙට්ෆෝමින් දීලා වැඩක් නැහැ. මොකද මේකෙන් කරන්නේ අපේ ඇඟේ ඉන්සියුලින් හසුරුවන ආකාරය වැඩි දියුණු කරලා අපේ රුධිරයේ සීනි මට්ටම අඩු කරන එක තමයි සිද්ධ කරන්නේ. ඊළඟට මේ මෙට්ෆෝමින් ලොකු රවුම් පෙත්ත මිනිස්සු පාවිච්චි කරනවා නීත්‍යානුකූල නැති දෙයකට. ඒ තමයි මහත් වෙන එක අඩු කරන්න මේක පාවිච්චි කරනවා. ඒ දේවල් ඔයාලා කරන්න යන්න එපා, අපේ අක්මාවේ ප්‍රශ්න එන්න පුළුවන්. හරි, ඊළඟට දියවැඩියාවට ගන්න තවත් ප්‍රධාන ඖෂධයක් විදියට සල්ෆොනයිල් යූරියස් ගැන කතා කරමු. මේකෙන් වෙන්නේ අපේ ඇඟට ඕනි ඉන්සියුලින් හදන්න කියලා අපේ අග්න්‍යාශයට බල කරනවා. බහුලවම ග්ලයිකොසයිඩ් සහ ග්ලයිපිසයිඩ් ටැබ්ලට් විදියට පාවිච්චි කරනවා. මීට අමතරව ඖෂධ වර්ග ගොඩක් තියෙනවා. ඉතින් දියවැඩියාව ගැන හොඳ දැනුමක් ඔයා මේ වීඩියෝ එකෙන් ගත්ත ඇති කියලා මම හිතනවා. ඉතින් අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. ඉතින් හැමෝටම ගුඩ් ලක්.